ආයුබෝවන්. හිසකෙස් ගැලවියාම අද වෙන විට බොහෝ දෙනෙකුගේ මනසට වද දෙන ගැටලුවක් වෙලා. ඉතින් අපි තීරණය කළා කොණ්ඩේ ගැලවිලා යන්න බලපාන හේතු 10ක් සහ ඒවට කළ හැකි සාර්ථක පිළියම් 10ක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. අංක 1. අධිවේගී කෙස් වර්ධනය. ගර්භණී තත්ත්වයෙන් විශාල සැත්කමකට පස්සේ විවිධ ඖෂධ නිසා වේගෙන් බර අඩුවීමෙන් හෝ අධික මානසික ආතතිය නිසා කොණ්ඩේ වැඩිම කොණ්ඩකසක ජීවන කාලය ඉතා වේගයෙන් ගත වෙනවා. වැටුණු කොණ්ඩ ගහක් අරගෙන බැලුවාම එහි කිස් මුල හાર્ට් ලකුණක මෙන් මැදින් ඇතුළට නිරායාමක් තියෙනවා නම් ඒ මෙම තත්ත්වයේ බවට දැනගන්න පුළුවන්. ආතතිය අඩු කරගන්න එක කොණ්ඩේ යන බව වෛද්‍යවරයාට කියලා බෙහෙත් වෙනස් කරවා ගන්න එක වගේ පිළියම් මේ වෙනුවෙන් කරන්න. අංක 2. පරම්පරාවෙන් අම්මගේ හෝ තාත්තගේ පැත්තෙන් කොණ්ඩේ යනවා නම් එය අවුරුදු 20ක් තරම් කුඩා කාලයේදී පටන් ගන්නවා. ජාන මට්ටමින්ම ඇති වෙන තත්ත්වයක් නිසා මේ වෙනුවෙන් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් විශේෂිත බෙහෙතක් නම් නැහැ. ඒත් වෛද්‍ය උපදෙස් අනුව මිනොක්සිඩිල් ඖෂධයක් ගත්තොත් කොණ්ඩේ ඉක්මනට වැටෙන එක අවම කරගන්න පුළුවන්. ඒ වගේම වලෙක් පුද්ගලික සමාගම නිෂ්පාදනය කරන හයාසි තෙල් භාවිතයේ මගින් මෙම තත්ත්වය සාර්ථකව පාලනය කරගන්න පුළුවන්. හිසකෙස් ගැලවියාම නවතා නැවත හිසකෙස් වර්ධනය කරන හයාසි ඔයිල් පිළිබඳ සියලු විස්තර www.hayasi.lk වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. අංක 3. මන්ද තයිරොයිඩිතාව. තයිරොයිඩ් හෝමෝනේ ශරීරයේ පරිවෘත්ති ක්‍රියාවලට හෘද ස්පන්දනයට සහ හැඟීම් පාලනයට බලපානවා. මේ අඩු වුණාම හිසකෙස නිය සහ සමේ වර්ධනයට බලපානවා. බර අඩුවීම, අධික මහන්සිය, මලබද්ධය, විෂාදය, හිත එක්තැන් කරගන්න අපහසු බව වගේ දේවල් ඔබට තිබෙනවා නම් කොණ්ඩේ යන්නත් හේතුව මේකම බව දැනගන්න පුළුවන්. එකම පිළියම පුළුවන් ඉක්මනට වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක තමයි. අංක 4. ලියුපස් චර්ම රෝගය. ගර්භණී අවදීදී ඇතිවිය හැකි ලියුපස් චර්ම රෝගය අධික වෙහෙස, හිසරදය, මුඛයේ වනවීම්, සන්ධි ඉදිමීම් ආදී හරහාද හඳුනා ගන්නට පුළුවන්. ඇතමුන්ගේ නාය දෙපස පළු දැමීමද ඇති වෙනවා. මෙම රෝගය හරහා හිසකෙස්ද වැටීම සිදු වෙනවා. කරන තියෙන එකම දේ චර්ම රෝග වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ගැනීමයි. අංක 5. යකඩ ඌනතා ඇනීමියාව. විශේෂයෙන් කාන්තාවන්ගේ ආර්ධවේ නිසා ශරීරයෙන් වැඩි වශයෙන් රුධිරේ සමග යකඩ ඉවත්වීමෙන් රුධිරේ යකඩ උණවීම සිදු වෙනවා. නිසි පරිදි සමබල ආහාර වේලක් නොගැනීමත් මේට බලපානවා. මෙම තත්ත්වයේදී කොණ්ඩේ වැඩි වශයෙන් වැටි යනවා. අධික මහන්සිය, දුර්වල බව සහ හිසරදය මේ අනිකුත් ප්‍රතිඵල වෙනවා. ඌරුමස්, හරක්මස්, මාළු, කොළපැති එළවලු සහ විටමින් සී ලබා ගැනීමට පළතුරුත් ආහාරයට ගැනීමෙන් මෙය අවම කරගන්න පුළුවන්. අංක 6. පුරුෂ හෝමෝන වැඩිවීම. සින්ඩ්‍රෝම තත්ත්වයක් විදිහට කාන්තාවන්ගේ අවුරුදු 11 පමණ හෝමෝන සමතුලිතතාව බිඳ වැටි ඩිම්බ සමග පුරුෂ හෝමෝන ඇතිවීමෙන් වඳ බව පව ඇති වෙනවා. මෙමකින් ආර්ථව චක්‍ර වෙනස් වීම සහ මොහොනේ රැවුල ඇතිවීමද සිදුවවත් හිසකෙස් වැටීම බෙහෙවින් සිදු වෙනවා. වෛද්‍ය උපදෙස් අනුව හෝමෝන පාලන ඖෂධ මේ සඳහා ලබා ගන්න පුළුවන්. අංක 7. අපිරිසිදු බව. හිසේ සම අපිරිසිදු වුණාමත් හිසකෙස් වලට වැඩිවීමට නොහැකි වෙනවා. හිසොරි ඇති වෙලා ඒ සමග කොණ්ඩයත් හැලියනවා. තෙල්ගතිය වැඩිවීම සම ඉවත්වීම නිසා ඊස්ට් උඳුගොව්වන් වැනි සතුන් බෝ වෙලා හිසේ සම රතු වෙනවා. ප්‍රදාහ තත්ත්ව ඇති වෙලා හිස කැසීම නිසා බොහොම ඉක්මනින් කොණ්ඩේ හැලීම සහ අලුතින් වැවීම නවතිනවා. වෛද්‍ය උපදෙස් පැතීම සහ හිසකෙස් හැකි තරම් පිරිසුදව තබා ගැනීමෙන් මෙවන් තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන්. අංක 8. ප්‍රතිශක්ති ආබාධ තත්ත්ව. ඇලෝබීසියා ඇරේටා නැමැති ආබාධ තත්ත්වය ඇති වුණාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය හිසකෙස් මුල්වලට පහර දීම සිදු කරනවා. මේකෙ සිද්ධ වෙද්දී ඇහි බැම, කකුල්වල තැනින් තැන කෙස් වැටීම් දකින්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේ ආබාධයෙන් හිසකෙස් වැටෙන ඇලෝපේසියා ටෝටේල්ස් නැමැති තත්ත්වයද තිබෙනවා. මිනොක්සිඩිල් වැනි ඖෂධ වලින් වගේම තවත් රෝග තත්ත්වයන්ට අදාළව වෛද්‍ය නිර්දේශය අනුව ඔබට ප්‍රතිකාර ලබාගත හැකි. අංක 9. පමණට වඩා හැඩවැට දැමීම. නිතර ෂැම්පු කරනවා නම්, හැඩවැට දානවා නම් සහ ඩයි කරනවා නම් කොණ්ඩේ බොහොම වේගයෙන් හැලෙන්න පටන් ගන්නවා. උෂ්ණත්වය සහ රසායන ද්‍රව්‍ය හිසකෙස් දුර්වල කරනවා. එවිට කොණ්ඩේ කැඩියාම සිදුවන නිසා වැටුණු හිසකෙස්වල කෙස් මුල දැක ගන්නටත් නැහැ. මේ නිසා හෙයා ඩ්‍රයි කරද්දිත් වැඩි උෂ්ණත්වයක් යොදන්නේ නැතිව ජෙල් වර්ග හෝ ස්ප්‍රේ පාවිච්චි අඩු කරලා ස්වභාවික පෙනුම රැකගෙන ඉන්න පුළුවන් නම් නිකරුණේ ලස්සන තියෙන කොණ්ඩේ නැති වෙන එක වළක්ව ගන්න පුළුවන් වෙනවා. අංක 10. ප්‍රෝටීන් අඩුවෙන් ආහාරයට ගැනීම. නිර්මාංශ ආහාර ගන්න පටන් ගන්න කෙනෙක්ට බොහොම ඉක්මනින් ප්‍රෝටීන් ඌනත ඇති වෙන්න පුළුවන්. මේ නිසා ශාකවල අඩංගු ප්‍රෝටීන්ද සමබලව ආහාර වේලට එකතු කරගත යුතු වෙනවා. හිසකෙස් වැටීමට අමතරව ප්‍රෝටීන් ඌනතාවේ නිසා ඉදිමීම්, කැඩෙන සුළු නියපොතු, තෙහෙට්ටුව, දුර්වල බව ඇති වෙනවා. මෙහිදීද කොණ්ඩේ දුර්වලව කැඩී යන නිසා වැටුණු කෙස්වල කෙස් මුල් දකින්න ලැබෙන්නේ නැහැ. බිත්තර, මස් වර්ග සහ මාළු හරහා මෙය පහසුවෙන් සපුරාගත හැකි වුවත් නිර්මාංශයට බෝංචි,
ඇට වර්ග, ඕට්ස් වගේ ආහාර වර්ග ටිකක් වැඩිපුර ගන්න පුළුවන් නම් ඒ මගහරවා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝව ඔබට වැදගත් වුණා නම් අද දවසේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉදිරියෙන් තියෙන සීරුව බොතම තොබලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.